සතිිපට්ටාන විපස්සනා භාවනා දෙවිනුවර ඥානවාස නාහිමි විසින් සම්පාධිතයි. පෙරවදන. මිහිදු මහරහතන් වහන්සේ මේ හෙළදිව බුදුසසුන පිහිට වූ තැන්සිට කලක්ම මේරට භාවනානු යෝගීන් ගණනින් වැඩී ගියද කලකට පසු විදර්ශනා දූරයට වඩා ග්‍රන්තදූරය නැගී ගියේය. එහෙත් විදර්ශනාදූරය මුළුමනින්ම හෙළදිවින් අතුරුදහන් වූයේ නැත. සීතාවක රාජසිංහ රජු දවස වූ ශාසන විනාසයෙන් පසුව ය අතුරුදහන්ම විය. වැලිවිට සරණංකර සංගරාජයන් වහන්සේගේ උද්‍යෝගෙන් මෙයින් සියවස් දෙකකට පමණ පෙර යළිදු මෙහි සසුන පිහිටවන ලදින් භාවනානු යෝගියහු මෙහි මදවශයෙන් ඇති වූහ ඔවුන් අතුරෙහි කෙනෙක් සමතය වැඩූහ ඉතා ටිකදනෙක් විදර්ශනා වැඩුවහ බොහෝ පෙරසිටම බොරුම රට සමතයානික, විදර්ශනායානික, යෝගී පරම්පරාවෝ අවිච්චින්නව පැවතාහ බොහෝසයින් සගයින් පර්වතය වැනි ආරංය සේනාසනයන්හි පැවති යතෝක්ත යෝගාවචර පරම්පරාවෝ, ක්‍රමේන් පැතිරී ගොස් අද ග්‍රාමාන්ත සේනාසනයන් හිද දියුණුුවමින් පවතිත්. අද බුරුමරට විදර්ශනා කර්මස්ථාන ආචාරයන් අතුරෙහි උපරිමස්ථානයහි වැජබෙන කෙනෙකි ක්‍රැන්ගුන් නුවරට නොදුරෙහි ශාසන යෙත්තා යෝගා ආශ්්‍රමයනිහි අධිපති අග්ගමහා පණ්ඩිත මහාසී සයාඩෝ නමින් ප්‍රකට මහතෙරනුවෝ අද ධර්මදරයන් අතර ත්‍රපිටකධාරීයැයි කිවයුතු තරමට අටුවාටීකා සහිත තෙවලා දහමෙහි හසල බුද්ධියක් ඇති දුර්ලභගනේ මහා ධර්මදරයෙකුහු විදර්ශනා භාවනාවහි බොහෝ ඉහෙළට මෝකුරා ගිය භාවනාමය ප්‍රඥා ඇති. මෙකීත මහතෙරණුවන් විසින් විදර්ශනා භාවනාව පිළිබඳ සැකසුණු ග්‍රන්ථ කීපයක් ද වෙති. මෙකී තෙරුන් වෙතින් කමටහන් උගත් සුජාත ජවන ආදී තෙරවරුන් මේ හෙලදිව වැඩ ඇරඹූ සතිිපට්ඨාන භාවනා ක්‍රමය. අද මෙරට නොයෙක් තන්හිීද සැදහැවත් ගිහි පැවැදි බොහෝ දෙනා විසින් පුරුදු කරනු ලවේ. කලක්ම මේ රට පිරිහෙමින් පැවති විදර්ශනා ධූරය මෙසේ මහාසී මහතිරුන්ගේ සිසු පිරිස මගින් මෙහි හිස ඔසවා නැගී සිටින්නට විය. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පිළිබඳව වර්ෂයක් පාසා ලොකු කුඩා නොයෙක් පොතපත පහළවෙයි. මෑතක සිට මේ හෙලදිවද විදර්ශනා භාවනාව පිළිමඳ පොත් පළවන්නට වී ඇත. ආචාර දෙවිනුවර ඥාණවාස මහතරුන් විසින් ලියනලද මෙම සතිපට්ඨාන විපස්සනා භාවනා පොත මෙට පළමුුවෙන් මෙහි පහළ වූ භාවනා උපදේශ පොත් අතුරෙහි උසස්මතනක් ගන්නා එකක් යැයි කියතොහොත්, ඒ අතිමාත්‍ර වර්ණනාවක් නොේ යැයි මගේ හැඟීමයි. මහාසී තෙරන් විසින් සතිපට්ාන භාවනාව පිළිබඳ බුරුම බසින් ලියා පලකරවන ලද විශාල කාණ්ඩ දෙකකින් සවන්විත මහගූ මහාග්‍රන්ථයක් ඇත. එද ඇසුරු කොට තවත් පෙළ අටුවා ටීකා ආදියෙන්ද කරුණු ගෙන මෙම පොත ආචාර ඥානවාස මහතෙරුන් විසින් රචිතව ඇත. බුද්ධ ධර්මයහි යතා තත්වය දැනගනු රිසියවුන්ටද භාවනානු යෝගීන්ටද, මේ පොත විපුල අර්ථයක් ගෙන දෙනු ඇත. පොත්නම් බොහෝ පහළවෙයි. එහෙත් මෙබඳු පොතක් පහළවනුයේ කලා තුරකිනි. මේ පොත සැකසු ආචාරය දෙවනුවර ඥානවාස මහතෙරණුවෝ මෙයින් හෙලදිවට මහද අර්ථයක් සිදු කෙරෙති. දැන් මේ මහගු ග්‍රන්තයේ කතුරු රබාද යමක් කිව යුතු ඇත යටකී පරිදි වැළවිට සරණංකර සගරජුන්ගේ ශාසන සංග්‍රහයෙන් සූත්‍රපිටක විනය පිටක දෙකෙහිද ව්‍යාකරණ චන්දෝලංකාර ශස්ත්‍රයන් හිීද දැනීම මෙරට කෙමින් වැඩි ගියේය. ඇතම් ගිහි පැවිදි පඩි කෙනෙක් මද උත්සාහයෙන් අභිධර්ම පිටකය අතේ දැනීමද තර්මක් දියුණු කරගත්තා හුය පැතිරවීමෙහි එතරම් උනන්දුු නොවූහ එදා සූත්‍ර විනය දෙකටම ප්‍රධාන තැන ලැබූ තිබුණේය. මෙසේ පවත්නා අතර අන්තිම බුරුම රජුගේ සමයෙහි බුරුම රටට ගොස් ත්‍රිපිටකධාරී මහතෙරුන් පස්්නමක් වෙතින් අටුවා ටීකා සහිතව ත්‍රිපිටකය බොහෝ කලක් ඉගෙන මෙරටට පැමිණ බොහෝ ගී පැවිද්ධන්ට විශේෂයෙන් අභිධර්මය ඉගැන්නු ලක්මිනි පහන් පතේ සකස් වූ ධර්මරත්න පඩිතුමා නිසා අභිධර්මය හදාරණුවෙහි උනන්දුව මෙහි ඇතිවිය. එයින් කලකට පසු බුරුම රට වැඩ එහිදීම උපසපුුව ලබා මහා ධර්මදර තෙරුන් ඇසිරින් සාරාර්ථ කතා ත්‍රපිටක ධර්මය ඉගෙනගෙන ඉක්බිති ආචාර්යත්වයෙන් ද පුදනු ලැබ මෙසේ සොලොස් වසක් බොරුම රට වැඩවාසයකොට මෙහි වැඩ කොළඹ මහා විසුද්ධාරාමය ඇතිකොට ශත සංඛ්‍යාත ගිහි පැවිදිසා ජනයාට ත්‍රපිටක ධර්ම ඉගැන්වීමෙන් මහත් ශාසන සේවාවක් කළ අරංගල සිරිදම්ම මහනාහිපි පාණන් ගෙන් වූ ශාසන උද්ධීප්තිය ඉතා මහත්‍යය. න්වහසේ වෙත දහම්විනය හදාළ බොහෝ පැවිදිතැන් අතුරෙහි දෙවෙනුවර ඥාණවාස මහනායක මහතෙරුණුවෝ උච්චස්ථානයක් ගත්තෝය. උන්වහන්සේ බොරුම රටද වැඩ කලක් එහිද දහම්විනේ ඉගෙන ධර්ම පරීක්ෂණ කීපයකින්ම සාමාර්ත්‍යය ලැබ පෙරලා මෙහි වැඩ ඒ සිටිදම්ම මහනාහිමිදු ඇරඹූ ත්‍රිපිටක විද්‍යාලයේ ඉගැන්වීමෙහි අදත් නිරතව ඉදිති මෙසේ වූ මහා ධර්මදර පඩිවරයෙකු විසින්ම විනා සාමාන්‍ය උගතෙකු විසින් මෙබඳු ග්‍රන්තයක් නිපදවනු දෂ්කරය මේ පොත බොහෝදුරට කියවා බැලු මට මේ ග්‍රන්තෙහි අගේ පමණ නොකළ හැකිසේ වැටහින මේ වටිනා ග්‍රන්තය භාවනානු යෝගීන්ගේත් ධර්ම ඥාන අවිලාශීන්ගේත් මනදොළ පිරීමෙහි හැමලෙසින්ම සමර්ථ වේවා බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්තවීර ශ්‍රී ලංකා අමරපුර මහානිකාය මහනායක එද්දා නම්සය හැත්තෑව ඔක්තෝබර් දහතුන බලංගොඩ බුලත් ගම උඩුමුල්ලේශ්වී නන්දාාරාමයේදී මේ පොත අප විසින් නිද්දා ශනම්සය හැට හය දෙසැම්බර් මාසයේ සිට එද්දාස් නසය හැටහත මැයි මාසය දක්වා ොරල්ලේ තරුණ බෞද්ධ සමතිසාලාවේදී සතිපට්ඨාන ධර්මසාකච්ඡා පන්තියක් පවත්වන ලද. එහිදී විදස්සුන් වඩන පින්වතුන්ගේ පහසුව පිණිස වෙදසුන් වඩන ක්‍රමය හැකිතාක් දුරට පැහැදිලි වනසේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කළෙමින්. මේ කරුණ මැනවි නිටු කිරීමට බුරුමරට රැංගුන්ුවර සාාසන යෙයිත්තා භාවන මධ්‍යස්ථානය අධිපති මහාසී සෑඩෝ නමින් හැඳින්වෙන අගමහා පණ්ඩිත බද්ධන්ත සෝභන මහායිස්තවීරයන් විසින් බුරුම බසින් ලියනලද සතිපට්ටාන සන්නය ඇතුළු බුරුම පොත් බෙහෙවින් උපකාරී විය. විශේෂයෙන් විදර්ශනා භාවනාව පැහැදලි කිරීමේදී උන්වහන්සේගේ පොත්වලින් කරුණු ගෙනහැර දැක්වීම. එසේම මේ භාවනාව සම්බන්ධ වෙනත් පාලි අටුවාහා ටීකා වලින්ද කරුණු ඉදිරිපත් කරමින් මේ සාකච්ඡාව පැවැත්වීම. ඒ ඒ දිනවල සාකච්ඡා වුණු කොටස් තරුණ බෞද්ධ සමිතිය මගින් මුද්‍රණය කොට බෙදා දෙන ලදී. එම ධර්මපත්‍රිකා කියවූ සැදහැවත් පින්වතුන්ගෙන් ඇතැම් කෙනෙක් විදසුන් වඩනා අයගේ පහසුව පිණිස දහම් කොටස සංග්‍රහ කොට පොතක් මුද්‍රණය කරවන මෙෙන් ඉල්ලා සිටියේය. සතිපට්ඨානය ගැන ලියවුුණු පොත් කොතකුත් ඇතත් මේ භාවනාකමය එමගින් විස්තර නොවනැහෙයින් පොතක් වශයෙන් සකස්වුවහොත් බොහෝ දෙනකුගේ යහපත පිණිස හේතුවවෙතැයිද මටද සිතුනි. එහෙත් මෙකල මෙබඳ පොතක් මුද්‍රණය කරවීමට සෑහෙන මුදලක් යට කළ යුතුය අපට එබදු හැකියාවක් නැතිහෙයින් එය මෙතෙක්කල් අත පසූය ඒ අතර සැහැබත් කීප දෙෙනෙක් සෑහෙන මුදලක් ද පරිත්‍යාග කොට මෙම කටයුත්තෙහි ලා අප උත්සුක කළහ මේ සතිපට්ඨාන විපස්සනා භාවනා නැමැති පොතඵල වූයේ එහි ප්‍රතිඵලයක් වශයනිි සතිපට්ඨානය වනාහි සියලුම බුදුවරයන් විසින් අත් නොහැර නිතර භාවිත කරන ලද්දකි සබ් බුද්ධානං අවිජහිතාං සතිිපට්ටානාං යන්නෙන් එය පැහැදිලි කරයි පසේ බුදුවරයන් හා සියලු බුදු සෞවෝද දු කෙලවරකොට නිවනට පැමිණියෝ මේ භාවනා මාර්ගෙන් මය. නිවන් කැමති සියලු උවසු වවසියන් විසින්ද වැඩිය යුතු ගමන් කළ යුතු එකම නිවන් මග මේ භාවනා ක්‍රමයයි භාවනා වැඩීමෙන් මේ ආත්මයේදීම මඟඵලහා නිවන් ලැබිය හැකිය. එසේම භාවනා වැඩීමහිදී නිවන් දැකීමට පෙරාතුවම භාවනාව තරමක් දියුණු වූ තැන්සිට පිළිවලින් කෙලෙස් මල දුරුවීයාමෙන් දුක්දොම්නස් ආදිය සංසිඳවිය හැකිය. දිනපතා මුහුණපෑමට සිදුවන දහසක් දුක්කම් කටළුවලින් තාවකාලිකව නමුත් අස්වසිල්ලක් ලදහැක්කේ මෙවැනි භාවනාවක් වැඩීමනි එහෙයින්ම සිල් සමාදන් වන භාවනා කරන හැම කෙනෙකු නොගම සතිපට්ඨාන පොතක් දක්නට ලැබීම ඉතා අගනාදර්ශනයකි ඇතැම්මයි මරණසන්න මොහොතේදී පවා සතිපට්ඨානය අස්සවති ඇත් අතීතයේ සිටම සිරිත පැවති බවට දම්මික උපාසිකතුමාගේ කතා පුවතින්ද පැහැදිලි වෙයි. මෙවැනි නොයෙක් කරුණු ගැන සලකා මේ පොත් සකස් කිරීමට අදහස් කලෙමි. අවිවේකී වහා රෝගාතුරුව සිටිමින් ලිවීමට හා මුද්‍රණය කරවීමට සිදුවූ හෙයින් ප්‍රමාද දුවශද විය හැකිය. එබඳ තැ නැතුොත් නැවත මුද්‍රණය කිරීමේදී සංශෝධනය කිරීමට සැදැහැවත් ධර්මදර පාඨකයෙන්ගේ පිටිවහල බලාපොරොත්තු වෙම. දෙවනිුවර ඥානවාස ස්ථවීර ශ්‍රී ලංකා ස්වේජ නිකායේ මහනායක මහා විිසුද්ධාරාම ත්‍රපිටක විද්‍යාලය දෙමට ගොඩ කොළඹ දහය පුද්ධවශ දහස් පාන්සිය දාහතර විවාහාරවාශය එද්දාස් නමසී හැත්තෑාව ඔක්තෝබල් දහය දින. අදහස් දැක්වීම. සතිපට්ඨාන විපස්සනා භාවනා නැමැති මේ පොත ෞදධා අතීතිය පටන් බෙහෙවින් භාවිත කරන ගරු කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ථවිවරණයකි මහා සතිපට්ටාන සූත්‍රයේ වනාහි මෙහි අර්ථය එසේද මෙසේද මෙයින් දැක්වෙන්නේ මෙයද අනිකක්ද කියා උගතුන්ට පවා සැක පහල කරවන නිෂ්චයකට පැමිණීමට දුෂ්කරස්ථාන බොහෝ ඇති ඉතා ගැමුරු සූත්‍රධර්මයකි ා ශාත්‍ර ගනැති පමණින් සදිපට්ඨාන සූත්‍රයේ තේරුම් ගතනොහැකියය මේ සූත්‍රයට පිරිසිදු පැහැදිලි අර්ථවිවරණයක් කළ හැකිවීමට භාෂා ශාස්ත්‍ර දැනුමක් ද තිබියයුතුය අභිධර්මය පිළිබඳ උසස් දැනුමක් ද තිබිය යුතුය චිරකාලයක් පවත්වන ලද යෝග අභ්‍යාසයක් ද තිබියයුතුය බොහෝ යෝගීන් ඇසුරු කළ තිබියයුතිය උන් නො එක් වර සාකච්ඡා පවත්වා තිබිය යුතුය. ධර්ම ගරුකයකු වියයුතුය. ශ්‍රීලංකා ස්වේජ නිකායේ මහනායක දුරන්දර ආචාරි දෙවිෙනුවර ඥානවාස ස්ථවීරයන් වහන්සේ කියලද සකලාංගේෙන් පරිපූර්ණ මහස්තවීරණමකි. උන්වහන්සේ පාලි සංස්කෘත බොරුමාදී භාෂා පිළිබඳ උසස් දැනුමැතියකි ර්මය පිළිබඳ විශේෂ ැනුමක් ඇතියකි. ත්‍රිපිටක ධර්මය ගිහි පැවිදි බොහෝ සිසුන්ට දීර්ඝ කාලයක් උගන්වා ඇති ධර්මාචාර්වරයකි. දීර්ග කාලයක් කරනලද යෝග අභ්‍යාස ඇතියකි. කර්මස්ථාන ආචාර්වරයකි. බුරුමේ හා තවත් රටවල අති ප්‍රසිද්ධ අග්ගමහා ප්ඩිත මහාසී සයාඩෝ නැවෙති කර්මස්ථාන ආචාරය මහා ස්ථවීරියන් වහන්සේ බොහෝ යෝගාවචරයන් ඇසුරු කර ඇතියකි ඔවුන්හා සාකච්ඡා පවත්වා ඇතියකි විදර්ශනා භාවනාව පිළිබඳ වූ පාලි සිංහල පොත් පමණක් නොව බොහෝ බුරුම පොද්ද භාවිතකර ඇත්තයකි භාවනාක්‍රම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇතියකි භාවනා ගැන අදදැකීීම ඇතියකි කරුණු මෙසේ හීන් දෙවෙනුවන ඥානවාස ස්ථවීරයන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයට අර්ථවිවරණයක් කිරීමට ඉතා සුදුසු තෙරෙනවකි. උන්වහන්සේ අතින් ලියවුණු මේ අගනා ධර්මග්‍රන්තය නිවන්මග සුවයෙන ගිහි පැවිදි පින්වතුන්ට ඉමහත් ආලෝකයක් බව කිය යුතුය. දහම්පාසා ලාආදියෙහි සතිපට්ඨාන සෝත්‍රය උගන්වන ගරුවරුන් විසින්ද පැහැදිලි පොතක් නැතිකමින් සතිපට්ඨාන සූත්‍රය යුගැන්වීම දුෂ්කරවී ඇති බව නොයෙක් විට කියනු ඇසේ. සුදුසු පොතක් නැති බැවින් ශිෂ්‍යන්ටද මේ සීවටන් සුතුර අමිහිරී දාමක් වීතිබෙයි. ඥාණවාස නාහිමියන්ගේ මේ ග්‍රන්තෙන් ඒ ගුරු ශිෂ්්‍ය සැමඳනාටම ද මහත් පිහිටක් වනු ඇත. වය වුරුදුව සිටින අප නාහිමියන්ට මෙබඳු ගරන්තයන් සම්පාදනය කැලේ හැකිවීමට කායශක්තිය ලැබේවායයි පතමු. මීට ශාසනෝදය කාමී රේරුකානයේ චන්දමිවල මහස්ත වීරයෝ බුද්ධවාශ දෙදස් පන්සිී හතලිසක විවාාර වශ්‍යය එද්හස් නම්සී හත්තෑාව ජුලි විසිතුන පොකුණු වීට ශ්‍රී විනයා ලංකාරාමයේදී. ඇඳින් වීම තතාකත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනය ජනයාගේ නිර්වාණ අවබෝධය සඳහා දේශනා කර වදාල මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය පිළිබඳ මේතා ප්‍රකාශයට පත්ව තිබෙන පොත් රැසකි. ඒවා බොහෝසයින්ම පාලි පාටවලට අර්ථදීම පිණස්ස කෙරේ තිබෙන බව පෙනෙයි. විදසුන් වැඩීමට නිසි මඟ පෙන්වා නොතිබීම නිසා ියම ප්‍රයෝජනය ගැනීමට දුෂ්කරභාව සැලකූ කොළඹ මහා විශුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාල අධිපති ගෞරුවාර්හ දෙවෙනුවර ඥානවාස මහනායක ස්තවීර පාදයන් වහන්සේ බොහෝ වෙහෙසදරා අටවා ටීකා හා බුරුම බසින් මුද්‍රිත පොත්පත්වල අදහස්දගෙන බුරුමරට සාාසන යෙයිත්තා භාවනා මධ්‍යස්ථාන අධිපති ත්‍රිපිටක පරිාප්තිදර අද්ගමහා පණ්ිත බද්ධන්ත සෝභන මහා ස්තවීර පාදයන් වහන්සේගේ ගුරූපදේශයන් ගෙන්ද සගස්කරනලද සතිපට්ඨාන විපස්සනා භාවනා නැමැති අගනා පුස්තකය අපවිසින්ද කියවා බලනලදී. එය වෙදසුන් වැඩීමේ නියම ක්‍රමය බවත් ඒ අනුව ක්‍රියාකිරීමෙන් ාවනාවකින් ලබාගති යුතු නියම ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙනවාට කිසිම සැකයක් නොමැති බවත් අදදැකීම් අනුව ප්‍රකාශ කළ හැකය. එබැවින් දුර්ලබෝ ලබාගත් මිනිස් ජීවිතයෙන් හා අතිශී දුර්ලබව හමුුවූ නෛරයානිික බුද්ධ ශාසනය ඇතිකරගත යුතු පලය ලබාගැනීමේ ශ්‍රේෂ්ඨතම ක්‍රමය මැනවින් පහදාදීමත් භාවනා කරන යෝගාවචරයන් හට හමුවන ඉතා සියුම් ධර්ම ක්‍රමයන්ද පැහැදිලි කරදීම වඩා ප්‍රතිඵල ගෙන දෙන්නකි මේ ආදී කරුණු අනුව කල්පනා කර බලන විට භයානක දුක් රසක් දිවාරෑ දෙකෙහි විඳිවින් ගති නියමයක් නොමැතිව සිටින සංසාරික දුක්වලින් මිදීමට කැමැති සෑම දෙනා විසින්ම සතිපට්ඨාන විපස්සනා භාවනා පුස්තකෙන් පෙන්නුම් කර දීතිබෙන අන්දමට භාවනාව වඩා සියලු දුක්වලින් නිදහස්වීමට උත්සාහ කරත්වා. රෝගාතුර කම්වලින් පෙළමින් වයවුරුදව සිටින මහනායක ස්තවීරයන් වහන්සේ මෙමනි ලෝ වැඩදායි අගනා ග්‍රන්ථයක් සකස්කිරීම සඳහා ගෙන තිබෙන පරිශ්ලමය ගැන නිර්වාණන අබිලාශී සැමඳනාම කෘතඥ විය යුතුය. මීට ශාසන ස්ථකාමී කහපිටියේ සුමතිපාල මහඉස්තවීර කදුුබොඩ භාවනා මධ්‍යස්ථානය බුද්ධ වර්ෂ දෙදස් පන්සිය දාහතර විවහරවර්ෂ එදස් නමසී හැත්තාව ඔක්තෝබර් පස් වන දින. සතිපට්ඨාන විපස්සනා භාවනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සූත්‍ර නිධානය ඒවන් මේසුතං ඒකං සමයන් භගවා කොරුවසු විහරති කම්මාස දම්ම නාම කුරුනං නිගමෝ තත්‍රකෝ භගවා බික්කු ආමන්තේසි, භික්ක වෝතිී බදන්තේති තේ බික්කු, භගවතෝ සෝසුම් භගවා ඒ අද වෝච සතිපට්ட்டානේ අනුහස් ඒ කායනු අයංභික්කවේ මගගෝ සත්තානං විසුද්ධයා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ක දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නි්බානස්ස සච්චි කිරயாාය යදිදං චත්තාාරෝ සතිපට්ட்டාන කෙටි අදහස නන්ද ස්තවීර වූ මාවිසින් මේ සූත්‍රදේශනාව මෙසේ යසන ලදී. එක් සමයක් හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයහි කුරු රට වැසයන්ගේ කම්මාස දම්මනම් නියම් ගමහි වැඩවසන සේක. එකල් හි උන්වහන්සේ මහනෙනි යැයි කියයා භික්‍ෂූන් අමතා වදාල සේක ඒ භික්‍ෂූහු ස්වාමීන් වහන්ස යැයි කියයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුර දුන්හ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාල සේක මහණෙන සත්වයන්ගේ පිරිසිුදු බව පිණිසද ශෝකය හා හැඩීම දුරකිරීම පිණිසද දුुක්දොම්නස් නැසීම පිණිසද, ආර්්‍යෂ්ඨාංගික මාර්ගයට පැමිණීම පිණිසද නිවන් දැකීම පිණිසද පවත්ना වූ යම් යම් සතල සතිපට්ඨාන කෙනෙක් වෙද්ද මේ නිවනට යන ඒකා එන මාර්ගය එකම මාර්ගය වෙයි. කුරු රට මහා මන්දධාතු නම් සක්විදි රජතුමා දමදිව සිට චක්‍රරත්නය බලයෙන් පුබ්බ විදේහය අපරගෝයානය උතුරුකුරය යන මහදිවයින් වැසි මිනිසුන්ට අවවාද දීම සඳහා එහි ගිය කල්හි. දමදිව ඉතා උතුම් රටක්යයි අසා, ඒ රජුහා දමදිවට පැමිණි ඒ මිනිසුන්ගෙන් පූර්ව විදේහයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශය විදේහ රටයයිද. අපරගෝයානයෙන් ආ මිනිසුන් පදිංචි සිටින ප්‍රදේශය අපරන්තය අයිද. දිවෙන් ආ මිනිසුන් වාසය කරන ප්‍රදේශය කුර රටයයිද විවාහාර කරणු ලැබයි කුරු රට පිහිටා ඇත්තේ උතුරු දමදිව බටහිරටත් උතුරටත් අතරය குුරු நම් වූ රජකුමරුවන් ඇතුළු මිනිසුන්ගේ නිවාසස්ථානය කුරු ජනපදය होෝ කුරු රටයයි කියනු ලැබයි මෙකල මේ කුරු රට दिල්ලියයි සු ැබේ கම්මාසදම්ම නිගමය. මහා සුතසෝම ජාතකෙහි හා ජයද්දිස්ස ජාතකෙහි සඳහන් වූ පරිදි. පාදෙහි කබර සහිත වන කලලක් ඇතිබැවින් පෝරිසාධයා හට கම්මාස යිද கම්මාසනම් පෝරිසාද දමනය කළ ස්ථානය කම්මාසදම්ම යයිද කියනු ලැබේ. නරංගයන්ගේෙන් அසම්पූර්ණ වුවත් සාමාන්‍ය ගමකට වඩා කඩපිල් ආදියෙන් හා ජනගහනයෙන් දියුණුුවූ බැවින් මෙය නියම් ගමක් විය එහයින් මේ සූත්‍රය දේශනා කළ ප්‍රදේශයට කම්මාස දම්ම නිගම යැයි කියනු ලැබේ භාගිවතුන් වහන්සේට ඒ නියම්ගමෙහි වැඩවිසීමට විහාරයක් තිබුණේ නැත එයට නොදුරු එක්තරා සිත්කලු තැනක මහා වන ලහැබක් ඇත හි පරිබෝගයට සුදුසු ජලයේද ඇත කම්මාස දම්ම නිගමය ගොදුරුගම් කොටගෙන ඒ වන ලැහැබෙහි වැඩවසමින් සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ සේක. මේ මහා සතිපට්ඨාන සූත්‍රය කුරු රටහිදීම දේශනා කළේ කොමක් නිසාද. කුරු රටවාසීන්ට ගැඹුරු ධර්මයන් අසා දැනගැනීමට සමර්ථ වූ ඥානශක්තියක් ඇති බැවිනිි ඒ එසේ වූයේ එකල්හි කුරුරට වාසීහු රිතු භෝජනාදී සප්පායන්ගෙන් සම්පූර්ණව ලෙඩනැතිකයක් හා සිත් ඇතිබැවින් දියුණු වූ නුවන ඇත්තෝය ගැඹුරු ධර්මකතා අසා අවබෝධ කර ගැනීමට සමර්ථ වූහ. එහෙයින් රහත්වනතෙක් මාර්ගඵල ලැබියහැකි කර්මස්ථාන විසි එකක් ඇතුළත්කොට අගනා රන්බඳුනක් ලැබ එහි අගනාදය තැම්පත්කොට තබන්නාසේ කුරු රට වැසි පිරිස ලැබ මේ ගැබුරු අර්ථ අදහස් ඇති සතිපට්ටාන සූත්‍රධර්මය දේශනා කල සේක මේ භාවනාව කලිනුත් දෙසූ බව එරට වැසි බැලමෙහෙකරු ආදී පහත් ජනයාගේ පටන් භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව්පිරිසම සතිපට්ටාන භාවනාවෙහි යෙදී වෙසති. එසේම සතිපට්ඨානය පිළිබඳ ධර්ම සාකච්ඡාවෙෙහි නිතර යෙදති. එහෙයින් මේ සූත්‍රය එහිදී දේශනා කරන ලදී. මෙ පමණක් නොව වෙනත් ගැමුරු අර්ථ අදහස් ඇති මහානිධාන සාරෝපම, රුක්කූපම රට්ටපාල මාගන්ධිය ආනෙජ සප්පා යන සූත්‍රද මෙහිදීම දෙසූ සේක කුරුවරට වැසි පිරිස නිතර නිතර සතිපට්ඨානය පිළිබඳ ධර්ම සාකච්ඡාවෙහි යෙදෙමින් එම භාවනාව කරමින් සිටින නිසා එහිදී මේ සූත්‍රය දේශනා කළ බව අටුවාවෙෙහි සඳහන්ව ඇත එබැවින් සතිපට්ඨාන සංයුක්තක ආදියෙහි එන පරිදි මහා සතිපට්ටාන සූත්‍රය දේශනා කරන්නටත් පෙර වෙනවෙන තැන්වලදීත් මේ ධර්මය සැකවින් දේශනා කරන ලද බව ඉතා පැහැදිලිය. එහෙත් සතිපට්ඨාන භාවනාව එක් විසි පබ්බයකින් යුක්තකොට සම්පූර්ණෙන් විස්ත්‍රකොට ඇත්තේ මේ මහා සදිිපට්ටාන සූත්‍රය හිමය සතිපට්ටාන සැඩපරුෂ්‍ය කුළුගෙනෙකු මෙ නානා අරමුණු කරා දුවන අකීකරු සිත නවත්වාගෙන ඒ සිත කය ආදී කමටහන් අරමුණක බැඳ තබන සිහියම සතිපට්ටාන නමී. තවද සතිනම් වූ සිහිය පිහිටවා තබන ස්ථානය වූ අරමුණු හතර සතිපට්ටාන නමි එනම් රූපකයය වේදනාවය සරාග ආදී චිත්තය ස්කන්ධාදී ධර්මයේය යන මේ සතරය ඒකා එන මාර්ගේ අනුහස් ඉමිනාව මගගේන පෙයියාල අනෙකා සම්මා සම්බුද්ධ අනේක සතා පච්චේක බුද්ධා ගණන පතං වීති වත්තාවාතිී ඉමේ සත්තා සබ්බේ චිත්ත මලේ පවා හෙත්වා පරම විසුද්ධින් පත්තා යන මේ අටුවා පාටයෙහි ආපරිදි සාරා සංඛය කල්ප ලක්ෂයක් ඇතුළත පහළ වූ බුදු පසේබුදු ආර්ශාවකයෝ සියලු කෙලෙස්මල දුරු කොට පරම විසුද්ධයට පැමිණියා හුයැයි කියන ලද්දේ නිදර්ශන මාත්‍රයක් වශයනිි. එහි අදහස මෙසේ දත යුතුය. සාරා සංකය කල්ප ලක්ෂයක් ඇතුළතහෝ වේවා ඒට වැඩිකාලයක් හෝ වේවා කවදා හෝ වේවා අතීතයේ පහළ වූද දැන් පහළවන්නා වූද මතු පහළවන්නා වූද සියලු බුදු පසේබුදු ආර්ශ්්‍රාවකයෝ මේ සතිපට්ටාන මාර්ගයෙන්ම සියලු කෙලෙස් මල දුර කොට පිරිසිදදු වූහ එහෙයින් ඒතේන මගගේන තරිංසු පුබ්බේ තරිස්සන්ති ඒච නරන්ති ඕගං යනුවෙන් සතිපට්ටාන සංයුක්ත නාළන්ද වග්ග බ්‍රහ්ම සූත්‍රේහි දැක්වෙන පරිදි කල්ප වශයෙන් කාල නියමයක් නොමැතිව අතීත වර්තමාන අනාගතයන කාලත්ත්‍රේහි මේ සතිපට්ටාන මාර්ගයෙන් කාමාදී ක්ලේෂ ඕගය එතර කළහ එතෙරි කරති එතර කරන්න නාහොය යනු එහි තේරුමයි දීගනිකාය පාතික වග්ග සම්පසාධනය සූත්‍රයහිද. චතසු සතිපට්ඨානේසු සුප්පටිප්තිත්ත චිත්තා. යනුවෙන් කාලාත්‍රේහිම සත්‍ර සතිපට්ඨානයහි හොඳින් පිහිටුවන ලද සිත් ඇතිව සම්මා සම්බෝධි ඥානය ලැබී යුතු බව ප්‍රකාශ කොට ඇත. එහෙයිම් මෙහි සත්තානං විසුද්ධියා යන තන්හි. සත්තාානං යන සාමාන්‍ය වචනයෙන් විසුද්ධිය එනම් පිරිසුදු බවට පැමිණිය හැකිය නුවන මේරු සත්ලයන්ම ගත යුතුය ඒ කායන මාර්ගය ඒක අයන මග්ග යන මෙහි අයන යනු මාර්ගයට නමකි එහයින් ඒ කායන යනු එකම මාර්ගයක්ය යනු තේරුමයි මේ ඒකායන යන්නට මග්ග ශබ්දය එකතුකොට ඒකායන මග්ගයයි මාර්ගය ප්‍රකාශමන ශබ්ද දෙකක්ම එකට යොදා වදාලේ අතිසේ ආර්ථයක් ප්‍රකාශ කිරීමටය එහන් සත්වයන්ගේ කෙලෙස් මලයන් පිරිසිුදු වීමටද සෝක පරිදේව එනම් හැඩීම් දුක් දොම්නස්වලින් දුරුවීමටද සෝවා නාදී මාර්ගයන් ලබා ගැනීමට හා නිවන් යාමටත් අතිශයෙන් උපකාරවන එකම මාර්ගය මේ සතිපට්ටානයමය යනු ඒකායන මග්ග යන වචනයහි තේරුමයි. එහෙයින් ඒක මග්ගහෝති ඒකෝ ඒව මග්ගෝ නැහි නිබ්බානගාමී මග්ගෝ අන්ඥා අත්ති යැයි කියනලදී මේ සතිපට්ටාන මාර්ගයෙහි ගියහොත් ඒ කාන්තයෙන්ම නිවන වර්දින්නේ නැත නිවන හැර මංගුලාවීමෙන් වෙනදිහාාවක යාමට අතුරුපාරවල්ද මේ මාර්ගයට සම්බන්ධ වී නැත. මේ සතිපට්ඨාන මාර්ගයෙන්, සන්තති මහාමාත්‍යයා හට මෙ සෝකයද ඉක්මවිය හැකිය. පටාචාරාවට මෙන් පරිදේවය ද ඉක්මවිය හැකිය. මෙතෙන්හි සැලකී යුත්තක් ඇත. එනම්, බන අසමින් සිටියදී මාර්ගඵලයන්ට පැමිණීම වනාහි සතිපට්ටාන භාවනා ණයමැනෙහි නොකොටම අසනු ලැබූ ධර්මයෙන්ම සිදුවීය යැයි කල්පනා නොකළ යුතුය ඒ බව අටුවාවෙහි පැහැදිලිව දක්වාති බෙයි